සංගීතයේ ජාත්‍යන්තරයි කියලා කිව්වේ ඒකට ආගම් කුල බේද මුකුත් නැහැ. ඒ සරිගම පදති කියන ස්වරාතේ තියෙන සමගිය. එතන තියෙන සුදු ස්වර කළු ස්වර දෙකම තියෙනවා වාදන භාණ්ඩයක. සර්පිනාව පියානෝ එකේ ඒ කියන්නේ ජාතීන් සුදු කළු බේදයක් නැහැ එතන. ඒ ජාතීන්ගේ සමගිය තමයි වාද්‍ය භාණ්ඩේනුත් පෙන්වුම් කරන්නේ. මාමත් එක උදාහරණයක්. මම ඉස්ලාම් ගීත කිව්වා. දෙමළ ගීත කිව්වා. මේ රටේ තියෙන භාෂා දෙකක් එක. එතකොට එහෙම කෙනෙක් කැරිට අපිට ජාතීන් අතර මේ වෙන් කරලා කියන්න හොඳ නැහැ. ඒ ජාතීන් වෙන් කිරීම ඉතාම භයානකයි. ඉතින් අද තියෙන තත්ත්වයේ අනුව මේ අපි ඔක්කොම එක එක ජාතියක් මේ රටේ ඉන්නේ. මේ කියන්නේ මනුෂ්‍ය ජාතිය ඉන්නේ. ඉතින් අර ජාතීන් නැටේ මේගොල්ලෝ ඉස්ලාම් මේගොල්ලෝ දෙමළ කියලා වෙන් කිරීම. ඇත්තට මේක කරන්නේ දේශපාලනඥයෝ. ජාතීන් වෙන් කරන්නේ දේශපාලනඥයෝ කියලා තමයි මගේ හැඟීම. අපේ එම හැඟීමක් නෑ. ඒ ද්‍රවිඩ ගීතයෙන් ද්‍රවිඩ මිනිස්සු කොච්චර සතුටටපත් වුණාද? ඉස්ලාම් ගීත මම තමයි එකම බෞද්ධ ගායක ඉස්ලාම් ගීත කිව්වා ගුවන් විදුලියේ. ඉතින් ඒ මුස්ලිම් මිනිස්සු හරි ආදරේ අපිට. ඒ සින්දු අහලා මේ ගොඩක් ඉස්ලාම් මිනිස්සු ඒගොල්ලන්ගේ ගෙවල් වල තියෙනවා පාටිස්. ඒවට ගියාම සල්ලි කොළ වලින් තමයි මල් මාලේ දාන්නේ. ඔව් ඒ කාලේ 10 කොළ එහෙම 100 කොළ එහෙම තමයි මල් මාලේ දාන්නේ. අර ගෙවල් ගණනට තව අමතරව ඒ තරම් ඒගොල්ලෝ සංගීතයත් එක්ක එකට හිටියා. ඉතින් ඒකනේ මම මුලිනුත් කිව්වේ මේ ભેදේ ඇති කරන්න දේශපාලකයෝ කියලා මිනිසුන් අතර ඒක නැහැ. දෙමළ මිනිසුන් මුස්ලිම් මිනිසුන් අපිට එක්ක එකතුයි. නමුත් ඒක වෙන් කරන්නේ මේ දේශපාලකයෝ. ඒක නැවත කියනවා මම. එතකොට මම හිතනවා ගොඩාක් අපේ ජාතික සමගිය සංගීතය නිසා එකතු කරන්න හැකි වෙනවා නිරතුරුව අනුමානයි. Thank you.
Thank you.